කරගන්නේ කොහොමද ආරින්නවසේ? විදර්ශනා සමාධිය ඇති කරගන්න ආකාරය. දැන් සමත සමාධි වෙනයි විදර්ශනා සමාධි වෙනයි. දැන් සමත සමාධියක් ඇති කරගන්න ආකාරය හැමෝම දන්නවා. සමත නිමිත්තක හිත පිහිටව ගන්නවා. එතකොට සති නිමිත්තේ සිත පිහිටවා ගැනීම තුර ඒ සති කමටහනක් වඩන එක. ඒ කියන්නේ එකම නිමිත්තක සිත පිහිටවා ගන්න එක එතකොට සමතේ වඩනවා කියලා කියන්නේ. එතකොට සමතේ කියන්නේ හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. එතකොට මේ සමත භාවනාව තුළ අපි අපි අද මේ යුගයේ වෙන විට දකින භාවනා පන්ති හැමතැනම තියෙනවා. එතකොට මේ ආරාණවල පවා අපි හැමෝම භාවනා කරනවා. එතකොට අපි හැමෝම ගොඩක් වෙලාවට පරයන්කේ භාවනා කරනවා. නැත්නම් සක්මන් භාවනා යෙදෙනවා. මේ 40 කමටහන් මේ විදිහට දසක සීන. එතකොට මේ විදිහට විවිධාකාරයක සමත සමාධියේ ඇති කරගන්න සමත භාවනා බොහෝ අය කරනවා. බොහෝ අයට වැටහෙන්නේ නැහැ කොහොමද මේ විදර්ශනා සමාධිය ඇති කරගන්නේ කියලා. මේ සමාජයේ මේ යුගයේ වෙන විට මේ විදර්ශනා සමාධිය ගැන ඇත්තටම බොහෝ අය කතිකා කරන යුගයකට ඇවිල්ලා ඉන්නවා. දීර්ඝ කාලයක් අපි සමත සමාධිය ගැන තමයි කතා කරේ. සමාධි භාවයේ තබ්බන් කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. සමාධිය වඩව. සමාධි භාවනා සූත්‍ර තුලත් බුදුන් වහන්සේ මේ සමාධිය වඩව කියන එක නිතරම කියනවා. එතකොට මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඉද වික්ඛවේ බික්ඛු මේ ශාසනයේ මේ විදර්ශනා සමාධි ගැනයි. බුදුන් වහන්සේ තමයි ඇත්තටම මේ ලෝකෙට හෙළි කරන්නේ මේ විදර්ශනා සමාධි. අපි දන්නවා පස්වගතවසෝ ආරල් කාලාම උද්දකරාම පුත්‍ර මේ සමතේ වඩලා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල පස්වගතවසෝ කටයුතු කරා. ඒ වගේම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ආරල් කාලාම උද්දකරාම පුත්‍ර කියන ගුරුවරු ඒ සමාධියේ කටයුතු කරා. අරූප සමාධිය. එතනදි සමාධිය ඇති කරගන්න එකයි. එතකොට මෙතනදී මේ පස්සක තවසෝ ඒ තපස්වරු විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන යුගයේදී එතකොට පස්සක තවසෝ ගුරුවරු විදිහට බුදුන් වහන්සේට සිද්ධාර්ථ තාපස කුමාරයා විදිහට මේ සමත භාවනා ක්‍රම සමත සමාධි කටයුතු කරන ආකාරය ඒ විදිහට බුදුන් වහන්සේත් ඒ රූපවචර බ්‍රහ්ම ලෝකවල ඒ සමාධිය වල කටයුතු කරා. එතකොට සමත සමාධියක් ඇති කරගන්නේ හැමෝම දන්නවා, ගොඩක් අය දන්නවා මේ යුගයේ. එතකොට සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක තුළ එතකොට මේ සිත විසිරෙන්නේ නැතුව සමාධිමත් කරගන්න එක එකම නිමිත්තක සිත පිහිටව ගන්න එක ඒක තමයි ඇත්තටම සමතේක වඩනවා කියන්නේ. සති නිමිත්ත වඩනවා කියන්නේත් ඒකමයි. එතකොට සිත විසිරෙන්නේ නැතුව එකම නිමිත්තක පිහිටව ගන්න එක. මීට කලිනුත් අපි මේක පැහැදිලි කරා. ඔබ වහන්සේටම අපි පැහැදිලි කරා සමතේ වඩන ආකාරය ගැන. එතනදීත් අපි කිව්වා මේ විසිරෙන හිත, හැමතැනම දුවන හිත එක තැනක තියාගන්න එකයි මේ සමතේ වඩනවා කියන්නේ. අතර මේ සිත විසිරෙනවා කියන්නේ පිරිහීම. අපි දන්නවා මේ සියලු සිතුවිලි අකුසල. එතකොට විඥාන මායාව සත්‍යයක් අපිට දෙන්නේ නැහැ. එතකොට මේ සිතම මායාව. එතකොට අපි ගියවර පැහැදිලි කරා මේ සමාධිය මේ විදර්ශනා සමාධිය ගැන. අතර මේ පාර ඔබ වහන්සේගේ ප්‍රශ්නේ ආරණගත වික්ෂුවක් විදිහට ඒ යෝගාචර වික්ෂුවක් විදිහට අපි පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවත් ගහිත්වා කියලා. මේ සබ්බ දුක්ඛ නිස්සාරණ මග දුකෙන් මිදෙන මග නිබ්බාන සත්‍ය කරණත්ත නිවන් දැකීමේ අරමුණ. එතකොට මේ නිවන් මග වැටලා තියෙන්නේ විපස්සනා කණික සමාධියක් තුළ.
ඒ කියන්නේ විදර්ශනා භාවනාව තුළින්. ඉතින් බොහෝ අයට තියෙනවා ගැටලුවක් සමතේ වඩන සමතේ මේ සමතේ තුළ සිත විසිරෙන්නේ නැතුව තබා ගැනීම තුළ ඒ ඇති කරගන්න දියුණුව කොහොමද මේ විදර්ශනා සමාධියක් ඇති කරගන්න කොහොමද අපි භාවිතා කරන්න කියලා. එතකොට මෙන්න මෙතනදී අපි දකින්න ඕන තැනක් තියෙනවා. සමත යානිකයා සහ සුෂ්ක යානිකයා විදිහට මේ ධර්මයේ තුළ මේ දෙයාකාරයකට හඳුනනවා. හැබැයි සමත යානිකයා කියන්නේ අපි කව සමතේ හිත විසිරෙනවා නම් මේ හිත තැම්පත් කරගන්නවා. එහෙමනම් ඒ විසිරෙන හිත තැම්පත් කරගන්න එකට සමතේ වඩනවා. එහෙනම් සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවේ තබ්බං. ඒ කියන්නේ සමතේ වැඩියෙන් වඩන තේක සමත පුබ්බංගමා ධම්මා. එතකොට ඒ අපි කියන සමත යානිකයෙක් කියලා. සමතේ අඩු නිසා සමතේ වැඩියෙන් වඩන එකට අපි කියනවා සමත පුබ්බංගමා ධම්මා. එතකොට සමතේ හොඳින් තියෙනවා නම් යෝගාවචරයේ ඒ යෝගාවචරයට ඒ සමතේ හොඳින් තියෙන නිසාම හොඳින් සිහිය පවතිනවා. හොඳින් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. එහෙමනම් ඒ යෝගාවචරය ඒ යෝගාවචර භික්ෂුව අත්‍යවම විදර්ශනාවට සුදුසුයි. අනේ යෝගාවචර භික්ෂුව සමතේ හොඳින් තියෙන නිසා අනේ විදර්ශනා වඩනවා. ඒතර මේ විදර්ශනා කියන්නේ අපි දීර්ඝව පැහැදිලි කරා ගිය පාර ඔබ වහන්සේට මතක ඇති අපි කිව්වා මේ සිතට එන මේ අරමුණේ සත්‍ය දකින එකයි විදර්ශනා වඩනවා කියන්නේ. ඒතර මේ අරමුණ තමයි සිත කියන්නේ. එතකොට මේ අරමුණේ සත්‍ය දකිනවා කියන එකට හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය ඇති කර ගන්න එක තමයි ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ඒ සමතය කියන එකේ වැදගත්කම. එතකොට අපිට සමතේ විපස්සනා යුගන්ධන් ගමනක් තමයි මේ නිවන් මාර්ගය හමු වෙන්නේ. එතකොට අපි මෙතන හොඳින් සිහිය පවතිනවා නම් අපිට හොඳ සිහියක් තියෙනවා. එහෙමනම් අපිට මේ සිතට එන අරමුණු හොඳට පේනවා. එතකොට මේ අරමුණු හොඳට අපිට පේනවා කියන්නේ අපි මේ සිත විසිරෙන්නේ නැහැ කියන්නේ අපිට හොඳ සිහියක් පවතිනවා. ඒ සිහිය හේතු වෙනවා මේ සිතුවිලි හොඳට එන අරමුණු දකින්න. ඒ සති සම්පදානේ ඉතාම වැදගත්. මේ අරමුණු හොඳට දරාගෙන පේනවා. එතකොට මේ යෝගාවචර භික්ෂුන් වහන්සේ එතකොට මේ එන අරමුණු වලට නොගැටි නොයලි වාසය කරනවා කියන්නේ. ඒ කියන්නේ උපාදාන නොකරගෙන ඒ සිතුවිලි ඇත්ත කරගන්න නැතුව ඒ සිතුවිලි ඇත්තටම සත්‍ය දැකලා මිදෙන එකයි උපාදානස්කන්ධේ මිදෙන සීලය කියන්නේ. එතකොට ඒ සිතට එන අරමුණට නොරැවටි නොගැටි ඇත්තට මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි එහෙනම් උපාදානස්කන්ධේ මිදෙන සීලය. ඒකමයි ආරිකාන්ත සීලය කියලා කියන්නේ. එතකොට එතනමයි සිතට එන අරමුණේ සත්‍ය දකින සීලය කියලා කියන්නේ. ස්කන්ධේ උදේවැය දකින සීලය කියන්නේ ඒකමයි. ස්කන්ධේ උදේවැය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය කියන්නේ ආරිකාන්ත සීලය කියන්නේ භික්ෂුවක් විසින් රැකිය යුතු සීලය. මෙයයි භික්ෂුත්වය කියන්නේ. අපි දන්නවා ශ්‍රමණ සූත්‍ර, භික්ෂු සූත්‍ර, අරහත් වර්ගතර මේ හැම තැනම බුදුන් වහන්සේ කොහොමද ශ්‍රමණෙක් වෙන්නේ? එතකොට මේ අරමුණේ සත්‍ය දකින කෙනයි ශ්‍රමණෙක් කියන්නේ. එතකොට භික්ෂුවක් කියන්නේ මේ අරමුණේ සත්‍ය දැකලා ඒ අරමුණ ඇත්ත කරගන්න නැතුව මිදෙන මග යනවා නම් අන්නේ භික්ෂු. භික්ෂුත්වයේ තියෙන එතනයි. ඒතර සමුදයන්ත, අත්ථගමයන්ත, ආස්වාදයන්ත, ආදීනයන්ත, නිස්සම්මන්ත. සත්තක්කාන කුසල සූත්‍රය තුළ මේ කාරණා මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට දැන් මෙතනදී අපි සැබෑම භික්ෂුවක් විදිහට මේ ආරාණයට ඇවිල්ලා එතකොට අපි ගාව ගේසිත අර ගිහි ජීවිතය තුළ තිබුණු අර කාමසක පිනවීමේ සිත අපි ගාව නැහැ. ඒතර අපි ගාව තියෙන නෙක්ඛම් සිත. ආයතන පිනවීමේ ස්වභාවය අපි දැන් අපහැරලා තියෙනවා. එමන අපි ආයතන පිනවීම අපේ ස්වභාවය නෙමෙයි. එහෙනම් ඒක අපි හඳුනා ගන්නවා. අන්න පච්චවෙක්කී තබ්බන් කියන තැනට එනවා. ප්‍රතිපරීක්ෂාවක් හැම මොහොතේම මේ සිතේ පවතිනවා. පච්චවෙක්කී තබ්බන්. පච්චවෙක්කී තබ්බන්. එහෙම නැත්නම් පටිසංඛා යෝනිසෝ ජීවනම් පටිසේවා. පටිසංඛා යෝනිසෝ පින්ඩපාතම් පටිසේවා. පටිසංඛා යෝනිසෝ විලානපත්‍යම් පටිසේවා. පටිසංඛා යෝනිසෝ සේනාසනම් පටිසේවා. මෙන්න මේ සිව්පස්සේ අපි මේ එන අරමුණු මේ සිව්පස්සේ පරිහරණය කරන්න. එතකොට මේ සිව්පස්සේ එන අරමුණ ඇත්ත කරගන්නේ නෙමෙයි. එතන ප්‍රතිපරීක්ෂාවක් තියෙනවා. ඒක
සිතට එන ඒ අනුසෝතයට ගලනවා නෙමෙයි. අපි දැන් ඉන්නේ පටිසෝතේ. ඒ කියන්නේ අරමුණු ඇත්ත කරගෙන නෙමෙයි. දැන් මේ අරමුණ අපි සත්‍ය දැකලා මිදෙන මග යන්නේ. ඒකයි පටිසංකා යෝනිසෝ කියන්නේ. එහෙනම් පටිසංකා යෝනිසෝ කියන්නේ අපි ආයතන පිනවනවා නම් එතන අනුසෝතේ. අස පිනවන, ඇහැට ඕනි කරන දේවල් දෙනවා, ඒ ලස්සන ඒව දෙනවා. එතකොට කන පිනවන, කනට ඕනි කරන ශබ්දය දෙනවා. එහෙනම් අපි අපි දිව පිනවන, දිවට ඕනි කරන රස දෙනවා. එහෙනම් අපි නාසය පිනවන, නාසයට ඕනි කරන දේවල් දෙනවා. එතකොට අපි කය පිනවන, කයට ඕනි කරන උණුසුම, සීතල ඒව දෙනවා. එතකොට මේව දෙනවා නම් ඒක ගිහි කෙනෙක් වගේ. එතකොට අපි නිකන් අර පෘථග්ජන භූමියේ, මිත්‍යා දෘෂ්ටික භූමියේ. ඒ කියන්නේ ආයතන පිනවන තැන. අපි එතන නෙමෙයි ඉන්නේ. භික්ෂුවක් එතන නෙමෙයි ඉන්නේ. එතන භික්ෂුව ඉන්නේ නෙක්ඛම්ම සිත. ඒ කියන්නේ ආයතන පිනවන තැන නෙමෙයි. මේ ආයතන වල සත්‍ය දකින්න තැන. එහෙනම් ආයතන වල සත්‍ය දැක්කේ නැත්නම් යථාභූත ඥානය අපිට නැහැ. මේක දකින්න ඕනේ. එහෙනම් අපි භික්ෂුවක් විදිහට අපි මේ ආරාණ්‍ය කටයුතු කරනකොට අපි මේ ආයතන පස්සේ ආයතන කියන දේ කරනව නෙමෙයි. අනේ එතනයි පටිසංකාව තියෙන්නේ. එහෙනම් පටිසංකා යෝනිසෝ කියන වචනේ මේ මුළු ධර්මයේම අපිව නිවැරදි කරනවා. මේ මුළු මගම, නිවන් මගම නිවැරදි කරනවා. එහෙනම් අපි අපේ සිතේ සිහියක් තේන්නත් ඕනේ. සිත කියන දේ අපි කරනව වෙන්න බෑ. සිත කියනවා අරක කරන්න ඕනේ. සිත කියනවා මේක කරන්න ඕනේ. සිත කියනවා දැන් මේක තිබ්බනම් හොඳයි. සිත කියනවා අද අර දේ මතක් වෙනවා. මොකක් හරි අරමුණක් එනවා. හැම මොහොතේම සිතේ ස්වභාවය අරමුණු ඇති වෙනවා, අරමුණු නැති වෙනවා. අරමුණු ඇති වෙන එක සාමාන්‍ය සිතේ ස්වභාවය. හැබැයි අරමුණේ සත්‍ය දකින්න එකයි අපි යෝගාචරයේ දෙයක් කරේත්තේ. එහෙනම් ඒ අරමුණේ අපි සත්‍ය දකින්න ඕනේ. එහෙනම් අපිට අරමුණට සිහියක් තියෙන්න ඕනේ. අපි මේ දක්වාම පැහැදිලි කරේ වැදගත්ම තැන වෙන මෙතනයි. එහෙනම් විදර්ශනාව කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න තැනයි. එතනයි අපි භික්ෂුවක් වෙන්නේ. එතනයි අපි අරමුණ වල මිදෙන තැනයි නිවන් මඟ කියන්නේ. මේ අරමුණේම මිදීමමයි නිවන කියන්නේ. අපේ මේ සිතට එන අරමුණේ අපි ඇත්ත කරගන්නවා කියන්නේ ගිනි ගන්නවා. ඒ කියන්නේ බැස ගන්නවා. අජ්ජෝසාය තිට්ඨති. අනේ එතන නන්දියක් උපදිනවා. යාරූපේ නන්දි. අනේ උපාදාන වෙනවා. තදුපාදාන. අනේ දෙයක් තියෙනවා. හැම අරමුණකම දෙයක් තියෙනවා. දෙයක් තියෙනවා. අපි බිත්තිය පේනවා. පොළොව පේනවා. ආහස පේනවා. ඕනම දෙයක් දෙයක් වගේ. එතකොට දෙයක් තියෙනවා නම් අජ්ජෝසාය තිට්ඨති. අනබැසක නන්දිය තියෙන උපාදානතේ අනේතර භවයක් තියෙන උපාදාන පත්‍ය භව. එතන දෙයක් තියෙනවා. ඒකයි භවයක් තියෙනවා කියන්නේ. දැන් අභිනන්දති අභිවජති අජ්ජෝසාය තිට්ඨති. යාරූපේ නන්ති. තදුපාදානම් භව. භවපත්‍ය ජාති. එහෙම නොත් ඒ ජාතියක් තියෙනවා. එතන ජරා මරණ ශෝක පරිදේව එනන් තියෙනවා. මේ අරමුණේ මේක තියෙන්නේ. මේ අරමුණක් ඇති වෙනව නැති වෙනව. ඒකට හැම අරමුණකම සත්‍ය දකින්නවා කියන්නේ අපිට මේ මුළු එනේන හැම හිතම අපි මිදුණා වෙනවා. එහෙනම් අපි නිවන් මඟ ඉන්නවා. හැබැයි අපි එන අරමුණේ සත්‍ය දකින්නේ නැහැ කියන්නේ අපි නිවන් මඟ නැහැ. ඒ කියන්නේ අපි මේ සිතේට එන අරමුණේ අපි ඇලෙනවා කියන්නේ අරමුණ ඇත්ත කරගන්නවා කියන්නේ අපි මේ විචුත්තේ අපි ගාව නැති වෙනවා. එහෙනම් අපි මේ විචුත්තේ අපි මේ චීවරෙන් දරා ගන්න එක නෙමෙයි. වික්ෂුත්තේ කියන්නේ අපි අභ්‍යන්තරයෙන් අපේ අධ්‍යාත්මිකවම අපි පරිවර්තනය වෙන්න ඕනේ. අඳුම් මාරු කරා කියලා අපේ මේ සිතම වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් අපි තාම ගිහියන් විදිහට නම් ඉන්නේ. අපි ගා වික්ෂුත්තේ නැහනේ. එහෙනම් අපි අධ්‍යාත්මිකව දියුණු මගනේ අපි ආයුත්තේ. එහෙනම් අපේ කෙලෙස් තියාගෙන ඉන්න ඕන නම් පැවිදි වෙන්න ඕනේ නැහනේ. එහෙනම් අපි කෙලෙස් සංසිඳන මගනේ යන්නේ. එහෙනම් අපි ආශ්‍රව කෙනේ ෂේ කරන මගන යන්න ඕන. එහෙනම් අපි මේ මගේ ආයුතුයි. ඒකටයි පැවිදි වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සාරණ. මේ දුකෙන් මිදීම සඳහා නිබ්බාන සත්‍ය කරණත්තාය. අන නිවන් දැකීම සඳහා. ඒ කියන්නේ මේ සිතට එන අරමුණ නිවා ගන්නයි. එහෙනම් අපි පැවිදි වෙන්නේ. නිබ්බාන සත්‍ය කරණත්තාය. එහෙනම් ඒක අපි කරන්න ඕනේ. කරණත්තාය. නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවා ගන්න ඕනේ හැම අරමුණම. ඉමං කාසාවත් ගහෙත්වා. ඔය කසාවත මට දෙන්න ස්වාමීනි. මේක කියලා අපි ඔය සිවුර ඉල්ලගන්න. අද හරි ලේසියෙන්
හිතට එන අරවුණු පස්සේ දුවල දුවල අතරමං වෙලා අපේ හාමුදුරුවෝ මේ සිවුර තියලා උපපැවිදි වෙලා යනවා. හරි අපරාධයක්. මේ හාමුදුරුවරුන්ට මේ ධර්මය ගැන වැටහීමක් තියෙනවා. හැම භික්ෂුන් වහන්සේ නමකටම මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ලොකු ලොකු දේවල් කතා කිරීමෙන් පළක් නැහැ. අපි බොහොම සරල වෙන්නවා. අපි සුන්දරව සරලව මේ ධර්මයේ දකින්නවා. මේ ධර්මය කියන්නේ කොහෙවත් අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. මේ මොහොතේ මේ සිතයි මේ සිතේ සත්‍ය දකින්න එකයි. එහෙනම් ඒකයි විදර්ශනාව කියන්නේ. ඒ කියන්නේ දර්ශනය කියවම අපි දන්නවා මේ දකින්න දර්ශනේ. විදර්ශනය කියන්නේ එහෙනම් ඒක එහා කිය දැක්මක් තියෙනවා. සාමාන්‍ය අපි දකින්නේ පොත මේසේ නේද? ඒක ඇත්තක්ද? නෑ ඒක ඇත්තක් නෙමෙයි. අන්න ඒක දකින්නයි විදර්ශනා වඩනවා කියන්නේ. එහෙනම් අපි විදර්ශනා වඩනවාද? ඔව්. එහෙනම් අපි අරමුණ ඇත්ත කරගන්නවාද? නෑ. අපි අරමුණේ සත්‍ය දකින්නවා. දැන් අරමුණ අපි ඇත්ත කරගෙන බෑ. ඇත්තට මේ මගට එන්න ඕනේ. අවංකව. අවංකවම අපි දැන් සක්මන් කරනකොට පුදුමාකාර නිවීමක් තියෙනවා. ඔබ වහන්සේ වුණත් සක්මන් කරනකොට ඒ නිවීම හොඳට දැනෙනවා. ඉතින් ඒක කොයිතරම්ද දියුණු කරන්න ඕනේ? සමහර ලාට අපි ඉන්නේ විසිරිලා. එතකොට අපිට ඒක සිහිය එන්නේ නැහැ. අපි අර පරණ පුරුද්දට ඒ අර කටයුතු කරනවා. නමුත් අපි මේ සිහිය හොඳට දියුණු කරනවා නම් අපිට හැම මොහොතෙම සිහියක් තියෙනවා. එහෙනම් අපි ඇත්තටම අපේ දුක මිදෙනවා. ඇත්තටම අපි ගිනි ගන්න අභ්‍යන්තරයෙන්ම තැම්පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙනවා එතකොට. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියන ඒ සාන්ත ප්‍රණීත සුවේ මේ මොහොතේ මේ අරමුණේ අපිට මිදෙන මොහොතම දැනෙනවා. අනිත් අය ගිනි ගන්නවා. ඇත්තටම අපි ගිනි ගන්නවද? නෑ. අපි නිවිලා. පුදුමාකාර නිවීම. මේ සත්ව ලෝකේ හැම සතෙක්ම ගිනි ගන්නවා. අභ්‍යන්තරයෙන් ගින්නකපත් වෙනවා. චිත්ත ස්වභාවය. නමුත් මේ හැම මනුස්සයෙක්ම ගිනි ගන්නවා. නමුත් අපේ ස්වභාවය පුදුමාකාර නිවීමක් තියෙනවා. ඉතින් එතනට අපි කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනද? අපි මේ භික්ෂුත්වය දකින්නවනම් සැබෑ භික්ෂුවක් නේද? එහෙනම් කවුද කවදාවත් සිවුරු අතහැරලා යන්නේ? මේ මග හොඳට හඳුනගත්තොත් ඒ කාන්තේම නිවනින්ම සැනසීම ලබනවා. එහෙමනම් මේ විදර්ශනාවට අපි දැන් අවතීර්ණ වෙනවා. එහෙනම් අපි අරමුණ දකිනවා. දැන් අපි මේක ඉරියව්වක් නෑ. සමහරලාට අපි සක්මන්ට ගොඩක් වෙලාවට අපිට පහසුවක් තියෙනවා. හැබැයි අපේ පරයන්කේ ඉන්න එකෙත් ගැටලුවක් නෑ. ඇත්තටම අපිට එක මිරියවෙන් ඉන්නකොට මේ කයට වෙහෙසක් දැනෙනවා. ඒතර එවැනි වෙහෙසකටපත් වීම අවශ්‍යතාවයකුත් නැහැ. සාමාන්‍ය වෙලාවට විදර්ශනා සමාධිය සාමාන්‍යයෙන් සතර ඉරියවෙන්ම තමයි. ඒකෙන් සමහරට අපි මොන දේ කරත් අපිට අපේ සිත ගැන සිහියක් තියෙනවනේ. එතන විදර්ශනා සමාධියක් තමයි තියෙන්නේ. ඒතර අපි මේ විදර්ශනාව කියන්නේ දැන් අපි හඳුනගත්තා මේ අරමුණේ සත්‍ය දකින එකයි කියන්නේ. ඔව්. අරමුණ ඇත්ත කරගත්තොත් ඒක උපාදාන වෙනවා. ඒ උපාදානස්කන්ධයේ මිදෙන සීලය තමයි ආරිකාන්ත සීලය කියන්නේ. එහෙනම් ඒකයි විදර්ශනාව. ඔව්. මේ දකින දෙයට එහාගේ සත්‍ය දකිනවා. ඒ කියන්නේ මේ දකින, ඇහෙන, පේන, දැනෙන මේ ආයතන